ගරු දේශකයාණන් වහන්සේ, පූජනීය මාතර මහින්ද ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ, අවසරයි ස්වාමීන් වහන්ස. සමන්තා චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා, සද්ධම්මං මුනි රාජස්ස සුනන්තෝ සග්ග මොක්ඛදං, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා, ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස. උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේට මාගේ උතුම්මෝ නමස්කාරය වේවා. ධම්මස්වාමී, ලෝකස්වාමී, භාග්‍යවතුන් වහන්සේට අයිති ධර්මයක් දේශනා කරන මේ වෙලාවේ මාගේ මොවින් වැරදි වචනයක් පිට නොවේවා, මිත්‍යා දෘෂ්ටික වචනයක් පිට නොවේවා, මගේ අදහසක් ධර්මයට විරුද්ධව පිට නොවේවා. උතුම්මෝ භාග්‍යවතුන් වහන්සේගේ සත්‍යමෝ බුද්ධ වචනේ දේශනා කරන්න භාග්‍යවතුන් වහන්සේගේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, ධර්මරත්නේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා, සංඝරත්නේ අදිෂ්ඨාන ශක්තිය පිළිසරණක් වේවා. කෝටි ලක්ෂයක් වැඩ සිටින සියලුම ආර්යයන් වහන්සේලාගේ අනුග්‍රහය ලැබේවා. හැම දිනාටම භාග්‍යවතුන් වහන්සේගේම ධර්මය අවබෝධ කරගෙන උතුම්ම චතුරාර්ය සත්‍ය ධර්මයම අවබෝධ කරගනිත්වා. සාදු සාදු සාදු. ධර්ම ශ්‍රවණා පිලාසී ශ්‍රද්ධා බුද්ධි සම්පන්න කාරුණික පින්වත්නි, අද දවසේදී මේ ශ්‍රාවක පින්වත් හැමදෙනාම මේ වෙලාවේ බලාපොරොත්තු වන්නේ සසරෙහි 512003 වතාවක් නිවන් දකින්න අවස්ථාව තිබියදී, ඒ නිවන් මඟ අත්හැරලා සසරේ සාරාසංඛ්‍ය කල්පලක්ෂයක් පුරාවටම අපමණ දුක් විඳින්මින් පාරමී ධර්මයන් පුරලා මේ ලෝකයේ අති උතුම් සම්මා සම්බුද්ධත්වේ නම් වූ උතුම් බුද්ධ රාජ්‍යය ළඟා කරගෙන තමන් වහන්සේගේ විමුක්තිය ළඟා කරගත්තත් ලෝක සත්වයාගේ විමුක්තිය වෙනුවෙන් ලෝක සත්වයාටත් වඩා කැප වුණු, තවමත් නිවන් දැකපු නැති ඔබත් මමත් දවසකට පැය 5-6ක් නිදා ගන්නෝ. හැබැයි අපේ නිවන වෙනුවෙන් කැපෙච්ච භාග්‍යතුන් වහන්සේ දවසකටම සැතපුණේ පැයකුත් විනාඩි 20ක් පමණයි. තවමත් නිවන් දැකපු නැති ඔබත් මමත් දවසකට 2 වේලක් ඇතෙමෙක් 3 වේලක් ආහාර ගන්නවා. හැබැයි අපේ නිවන වෙනුවෙන් කැපෙච්ච භාග්‍යතුන් වහන්සේ, උන්වහන්සේ දවසකටම 1 වේලයි දන් වැළඳුවේ. තමන් වහන්සේ පිළිබඳව දවසේ ඉතාමත්ම අඩු කාලයක් වෙන් කරලා අනිත් සියලුම කාලයන් වෙන් කරේ මේ මුළු මහත් ලෝක සත්වයාගේම විමුක්තිය වෙනුවෙන්. එමනම් ඔබෙත් මගෙත් නිවන වෙනුවෙන් අපට අනුකම්පාවෙන්ම අපගේ නිවන පිණිසම දේශනා කොට වදාළ සුවාසෝ දහසක් ධර්මස්කන්ධයන් අතරින් ඉතාමත්ම වටින ධර්මකාරණාවක් ශ්‍රවණය කරන්නටයි මේ ශ්‍රාවක පින්වත් හැම දෙනාම අද දවසේ බලාපොරොත්තු වන්නේ. අදත් මේ දේශනාවේ පින්වන්ත දායකත්වයේගෙන කටයුතු කරනු ලබන්නේ අලව්ව මහරච්චි මුල්ල කොස්සින්නේ පරණවත්ත නිවසේ පදිංචි විශ්‍රාමික හෙදලිලධාරිණී R.A.M.A. විජේලක්ෂ්මී මෙනෙවිය ඇතුළු පවුලේ පින්වත් පිරිස. අපි ඇත්තන්ට ධර්ම දේශනාව අවසානයේදී මේ මුළු මහත් ලෝකයා වෙනුවෙන්ම ලක්ෂ සංඛ්‍යාත ශ්‍රාවක පිරිසක් වෙනුවෙන් අද මේ දේශනාවේ දායකත්වයේ දරන ලද ඒ උතුම් පුණ්‍ය කර්මයන් තුලින් අපි ඇත්තන්ට දේශනාව අවසානයේ පින් අනුමෝදන් කරමු. එසේ පින් අනුමෝදන් කිරීමේ අරමුණින් අදත් අපි මේ උතුම්
ධර්මානුශාසනාව ආරම්භ කරන්නටයි බලාපොරොත්තු වන්නේ. මේ පිටු දන්නවා මේ දවස්වල අපි සාකච්ඡා කරගෙන යන ධර්මකාරණාව අපි මේ දවස්වල ආරම්භ කළා. කෝටි ලක්ෂයක් සක්වලකට බලපවත්නා, කෝටි ලක්ෂයක් සක්වලකටම ආරක්ෂාව සැලසෙන මහානුභව බලසම්පන්න වටිනා සූත්‍ර රත්නයක් වන රතන සූත්‍ර දේශනාව. මේ රතන සූත්‍ර දේශනාව යමෙක් සජ්ජහායනා කරලා මේ කෝටි ලක්ෂයක් සක්වල ඕනෑම තැනක විදිනවා නම් ඒ කෙනාට නිරන්තරයෙන්ම භාග්‍යතුන් වහන්සේගේ ආරක්ෂාව තිබෙන බව මේ දේශනාවේ ආරම්භයේදීම අපි ඔබට සිහිපත් කළා. භාග්‍යතුන් වහන්සේ කාරණාව දැකපු නිසාම තමයි මේ දේශනාව දේශනා කරන්න ඕනේ කියලා තීරණය කළේ. මේ කල්ප ඉවර වෙනකම්ම පින්වත්නි මේ සූත්‍ර දේශනාවේ ආශිර්වාදය ඔබටත් මටත් නිරන්තරයෙන්ම සැලසෙනවා. අපි රතන සූත්‍ර දේශනාව දේශනා කරන මන් නිරන්තරයෙන්ම. හැබැයි අපි රතන සූත්‍ර දේශනාව දේශනා කළාට අපි කවදාවත් මේක අර්ථය පිළිබඳව විමසීමක් කරලා නැහැ. අර්ථය පිළිබඳව අවබෝධයක් නැතුව දේශනාවක් කරන්න ගියාම ඒකෙ තිබෙන වැරදි, ඒකෙන් ඇතිවෙන විපාක අපි මේ දේශනා මාලාවේ ආරම්භක දේශනාවේදී පැහැදිලි කිරීමක් කළා. එනිසා මම නැවත ඒ පිළිබඳව මතක් කිරීමක් කරන්නේ නැහැ. කාලේ යන නිසා අපි අද මේ දේශනාව ආරම්භ කරමු. ශ්‍රාවක පින්වත් හැම දෙනාම, අපි දන්නවා මේ දවස්වල හැම කෙනෙක්ම යම් යම් ප්‍රශ්න නිසා බොහෝ භීතියකින් විමතියකින් ජීවත් වෙන කාලයක්. මෙවන් වූ කාලයක මෙවැනි දේශනාවක් අවබෝධ කරගෙන ඔබ නිරන්තරයෙන්ම තමන්ගේ නිවසේ දවසේ වැඩ කටයුතු ආරම්භයේදී හෝ දවස අවසානයේදී හෝ මෙවැනි දේශනාවක් ඔබට සජ්ජහායනා කරන්නට පුළුවන් නම් ඔබ නිරන්තරයෙන්ම පින්වතුනි ආරක්ෂා වෙනවා. ඔබට නිරන්තරයෙන් මේ රැකවරණය ලැබෙනවා. අපට මේ බුදුදහම තුල තියෙන රැකවරණේ පින්වතුනි මේ ලෝකයේ වෙනත් කිසිම තැනකින් ලබා ගන්න පුළුවන් තරමේ රැකවරණයක් නෙමෙයි. අපිට හැම පැත්තකම ආරක්ෂාවක් සලස ගන්න පුළුවන් දේවල් අපි භාග්‍යතුන් වහන්සේ අපට අනුකම්පාවෙන් දේශනා කරලා තියෙනවා. ඉතින් මේ රතන සූත්‍ර දේශනාවත් එවිනි දේශනාවක්. එනිසයි අපි මේ දේශනාව මේ පින්වත් ඔබට මෙවන් වූ කාලයක දේශනා කරන්න විශේෂයෙන්ම තෝරගත්තේ. අපි දන්නව රෝග නිසා අපි ගොඩාක් පීඩා විඳිනවා. ඒ වගේම තමයි අපි දුර්භික්ෂයන් නිසා පීඩා විඳිනවා. සමහර ලාවට අපි සතුරු කරදර නිසා පීඩා විඳිනවා. මේ හැම දෙයකටම බලපවත්නා ආරක්ෂක දේශනාවක් තමයි මේ රතන සූත්‍ර දේශනාව. එනම් මේක අවබෝධ කරගන්න එක ඔබෙත් මගෙත් අපි හැම දෙනාගේම සසර ගමනට ප්‍රයෝජනයක් වෙනවා. නිවන් දකිනකොට මේක මොකටද අවශ්‍ය වෙන්නේ? නිවන් දකින ඔබටත් මටත් මේක අවශ්‍ය වෙන්නේ. අද අපිට හිතේ සැනසෙල්ලෙන් භාවනාවක් කරගන්න බෑ. අද අපිට හිතේ සැනසෙල්ලෙන් සීලයක් රැකගන්න බෑ. අද අපිට හිතේ සැනසෙල්ලෙන් දානයක් දෙන්න බෑ. අපි බියකින් පත් වෙලා ඉන්නේ. නමුත් මේ මොන බියක් ඇති වුණත් ඒ බිය නැති කරගන්න පුළුවන් මෙවැනි දේශනාවකින් අපට ආරක්ෂාවක් සලසා ගත්තොත්. එමනම් ඒ ආරක්ෂාව සලසා ගන්න මේ දේශනාව මං හිතන ඔබට උපකාරයක් වෙයි කියලා. එමනම් අද දවසෙත් අපි මේ උතුම් වූ රතන සූත්‍ර දේශනාව අපි ගිය සතියේ නවත්තපු තැනින් අද අපි ආරම්භ කරමු. මේ පිටකොට මතක ඇති අපි ගිය සතියේ දේශනාව අවසන් කරන්නට යෙදුණා. බුදුරජාණන් වහන්සේ ලිච්ඡවී රජදරුවන්ගේ ආරාධනාව පරිදි විශාලා මහනුවරට වැඩම කරන්න තීරණය කළා. ඒ තීරණය කරයින් පස්සේදී මේ කාරණාව බිම්බිසාර මහරජතුමා දැනුවත් වුණා. බිම්බිසාර රජතුමා භාග්‍යතුන් වහන්සේගෙන් මේ කාරණාව ගිල විමසුවා. ඒ මොහොතේදී භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවරට වැඩම කරන්න ඕනේ කියලා තීරණය කළ බව බිම්බිසාර රජතුමා දැනුවත් කලින් පස්සේදී භාග්‍යතුන් වහන්සේ වැඩ ඉන්න තැන ඉඳලා ගංගානම් ගඟ ළඟට යොදුම් පහක් දුර තියෙනවා. රජතුමා භාග්‍යතුන් වහන්සේගෙන් අවසරයක් ලබාගෙන උන්වහන්සේ වඩින මාර්ගයේහි භාග්‍යතුන් වහන්සේට වැඩම කරන්න අවශ්‍ය පිළිසකර කිරීම සිද්ධ කරන්නට යෙදුණා. ඒ මොහොතේදී බිම්බිසාර රජතුමා නොයෙක් නොයෙක් මල්වලින්, නොයෙක් නොයෙක් සුවඳ වර්ගවලින්, නොයෙක් ආකාරයේ අලංකාර මධ්‍යවල් වලින් මාර්ගයන් සියල්ලක්ම සරසවලා භාග්‍යතුන් වහන්සේ දින පහක් පුරාවටම ගංගානම් ගඟ ළඟට වැඩම කරවන්නට යෙදුණා. අපි ගිය සති දේශනා කරා සාමාන්‍යයෙන් බුදුරජාණන් වහන්සේ නමක් දවසකට පයින් වැඩම කරන එක යොදුනයි. යොදුනක් කියන්නේ හැතැක්ම දහයක්.
එතකොට දවසකට එක යොදුනක් වැඩම කරනකොට උන්වහන්සේ වැඩම කරයින් පස්සේදී ඒ දවසේ නවාතැන් ගන්න ස්ථානයක් තියෙන්න ඕන. හයිතුමා දවස් පහේම භාග්‍යතුන් වහන්සේට වැඩ ඉන්න ස්ථානෙන් පහක් පිළිල කරන්නට යෙදුනා. ඒවා දිවා ස්ථාන, ඒ කියන්නේ දහවල් කාලේ වැඩ ඉන්න ස්ථාන, ඒ වගේම රාත්‍රී කාලේ වැඩ ඉන්න ස්ථාන, දානවලදන ස්ථාන, මේවා සියල්ලක්ම රජතුමා සකස් කරා. අපට මේ වගේ පූජාවක් කරන්න තබා හිතන්නවත් පුළුවන් දෙයක් නෙමෙයි. එකල බොහෝ ශක්තියින් තිබිච්ච මිනිසු හිටපු නිසා මෙවැනි දේවල් කරගන්න පුළුවන් කමක් ලැබුණා. භාග්‍යතුන් වහන්සේ ප්‍රධාන 500ක් භික්ෂුන් වහන්සේලා වඩම්වාගෙන දින පහක් පුරාවටම භාග්‍යතුන් වහන්සේ වඩම්වාගෙන ගංගා නම් තීරයට ආවා. රජතුමා ඒ වෙනකොට නැව් දෙකක් එකට බැඳලා මණ්ඩපයක් හදලා මල්වැල් වලින් අලංකාර කරලා මැණික්, රත්තරන්, මුතු, මිනි ආදී මෙන්න මේ රතනයන්ගෙන් භාග්‍යතුන් වහන්සේට වැඩඉන්න ආසනයක් පනවලා ඒ ආසනයේ භාග්‍යතුන් වහන්සේ වැඩමෙව්වා. 500ක් භික්ෂුන් වහන්සේලාත් අනුරූපීව ඒ නැවේ සකස් කරලා තිබෙන ආසනයන්වල වැඩ හිඳියා. රජු භාග්‍යතුන් වහන්සේ අනුව යමින් සියලු ආභරණවලින්ම සැරසිලා රජතුමා මේ ගෙල ළඟට වතුර පිරෙනකම්ම ඒ ප්‍රමාණයට ගඟේ ඇතුළට බැහැගෙන ආවා. ඒ ප්‍රමාණයෙන් නැවතිලා භාග්‍යතුන් වහන්සේ මෙහෙම කියනවා, යාව බන්තේ භගවා ආගච්ඡති, යම් කලික ස්වාමීනි භාග්‍යතුන් වහන්සේ ඔබ වහන්සේ පැමිණීද, තාවාහං ඉදේව ගංගා තීරේ වස්සාමි, ඒ තාක් මම මේ ගංගා තීරේ වාසය කරමි කියලා රජතුමා ඉදිරියෙන් නැවතුණා. මොකද මේ රජතුමාගේ බලාපොරොත්තුව, රජතුමා කිසි විටක කැමති නෑ රජගහනුවරින්දලා භාග්‍යතුන් වහන්සේගේ මේ වැඩම කරවීම. නමුත් භාග්‍යතුන් වහන්සේ තීරණය කරපු කාරණාවක් නිසා ඒ කාරණාවට පිටුපාන රජතුමාට පුළුවන් කමක් නැහැ. එනිසා රජතුමා භාග්‍යතුන් වහන්සේට කියනවා, ස්වාමීනි ඔබ වහන්සේ වැඩම කරනකන් මම මේ ගංගා තීරයට වෙලා බලාගෙන ඉන්නවා කියලා. මොකද ඒ තරමටම භාග්‍යතුන් වහන්සේ කිරි අප්‍රමාණ ගෞරවයක් බිම්බිසාර රජතුමාට තිබුණු නිසා. භාග්‍යතුන් වහන්සේ නැවතත් මේ ගංගා නම් ගඟ තරණය කරමින් නැවෙන් විශාලා මහනුවර තියෙන ඒ දිසාවට ගමන් කරනවා. එහෙම ගමන් කරන අතරතුර මේ ගඟේ ඉහළ අහසේ දෙවිවරු අකනිටා බ්‍රහ්මලෝකයේ දක්වාම පූජාවල් පවත්වනවා. දෙපස අකනිටා බ්‍රහ්මලෝකයේ දක්වාම කොඩි ඔසවල නොයෙක් නොයෙක් මල්වලින් නොයෙක් නොයෙක් සුවඳ වර්ගවලින් මේ දෙවිවරු පින්වත්නි භාග්‍යතුන් වහන්සේ වඩින මාර්ගයේහි මේ ගඟ තරණය කරන අවස්ථාවේදී දෙවරු පොදු පූජා පවත්වනවා. මේ ගඟේ මේ වෙලාවේ කම්බලස්ස තර කියලා නාගයෝ වර්ගයක් ඉන්නවා. කම්බලස්ස තර කියලා කියන්නේ මේ නාගයන්ගේ සේනාධිපතිවරුන්ට. මොකද ධර්මයේ සඳහන් කරලා තිබෙනවා පින්වත්නි නාගයෝ වර්ග 7ක් පිළිබඳව. අපි සමහර ලාවට මේ ප්‍රමාණය නම් ගොඩාක් වෙලාට අහලා නැහැ. අපි අද දේශනාවේ මේ නම මේ මොහොතේ මතුවෙච්ච නිසා අමතර කාරණාවක් හැටියට මේ නාගයෝ වර්ග 7ක් තේරුම් කරගන්න තරමක් උත්සාහ කරමු. මෙන්න මේ කම්බලස්ස තර කියන මේ නාගයෝ මේ ගඟ දෙපස ඉඳගෙන මල් අරගෙන නොයෙක් නොයෙක් පුද පූජාවල් භාග්‍යතුන් වහන්සේට පවත්වනවා. ඒක විශේෂ පූජාවක්. මේ ගඟේ පළල සාමාන්‍ය සැතපුම් 10කට ආසන්න ප්‍රමාණයක් තියෙනවා. ඒ ආකාරයට මේ නාගයින් භාග්‍යතුන් වහන්සේ උදෙසා පුද පූජා පවත්වලා භාග්‍යතුන් වහන්සේව වඩිනකම්ම නාගයේ විදිහට පොදු පූජා පවත් ඉන්නවා. භාග්‍යතුන් වහන්සේ අර නැවෙන් විශාලා මහනුවර සීමාව අතරට පිවිසෙනවා.
එතන මේ කම්බලසතර කියලා කියන්නේ මම ඔබට කිව්වා නාගයෝ වර්ග 7ක් පිළිබඳව සඳහන් කරනවා. ඒ නාගයෝ වර්ග 7ේ පින්වත්නි බුදුරජාන් වහන්සේ සංයුක්ත නිකායේ මේ නාග සංයුක්තේ මේ කාරණාව විශේෂයෙන්ම පැහැදිලි කිරීමක් කරලා තියෙනවා මේ නාගයෝ වර්ග 7 පිළිබඳව. අපි අමතර කාරණාවක් හිටිට ඒකත් මේ වෙලාවෙම තේරුම් කරගමු. සාමාන්‍යයෙන් පිංගොතුනි අපිට අහලා තියෙන ගොඩක් වෙලාවට මේ අණ්ඩජ ක්‍රමයට උත්පත්ති ලැබෙන නාගයෝ පමණයි. අණ්ඩජ කියලා කියන්නේ බිත්තර වලින් හටගන්න. හැබැයි පිංවත්නි මේ උත්පත්ති හතරෙන්ම මේ ලෝකයේ පිංගොතුනි මේ නාගයෝ වර්ග උපදිනවා. මොනවද උත්පත්ති හතර? අණ්ඩජ, ජලාබුජ, සංසේදජ, ඕපපාතික. අණ්ඩජ කියලා කියන්නේ බිත්තර වලින් ආදීන්ගෙන් උපදින්නා වූ සත්වයෝ. ඒ සත්වයන්ව හඳුන්වනවා අණ්ඩජ සත්වයෝ කියලා. එතකොට සර්පයින්, ඔය කුරුල්ලන්, මාළු ආදී සත්වයෝ මේ අණ්ඩජ ක්‍රමයට තමයි උත්පත්ති ලබන්නේ. ඊළඟට පිටුතුරි ජලාබුජ කියලා කියන්නේ මේ වදෑ මසෙහි එහෙම නැත්නම් වස්ති කෝෂෙහි උපදිනා සත්වයෝ. කියන්නේ මව් කුසින් උපදින සත්වයන්ට තමයි ජලාබුජ කියලා කියන්නේ. මිනිස්සු සිව්පාදි සත්ව උපදින මේ ක්‍රමයට. ඒ වගේම තමයි සංසේදජ කියලා කියන්නේ ওই මලකුණු වලින්, ඒ වගේම පල් වතුර වලින්, කොළ මතින්, එහෙම නැත්නම් මල් මතින්, රේණු මතින් උපදින සත්වයෝ ඉන්නවා. අන්නේ එහෙම උත්පත්තියක් ලබන සත්වයන්ට කියන්නේ අපි සංසේදජ ක්‍රමයට උත්පත්ති ලැබු සත්වයෝ. ඒ වගේම තමයි කර්මානුරූපව ඉබේටම පහළ වෙන සත්වයෝ ඉන්නවා. ඒ සත්වයන්ට අපි කියනවා ඕපපාතික කියලා, දෙවිවරු, බ්‍රහ්මියෝ ආදී සත්වයින්. එතකොට මේ තමයි උප්පත්ති ක්‍රම හතර. පින්වත්නි භාග්‍යතුන් වහන්සේ දේශනා කරනවා මේ ලෝකේ නාගයෝ බිත්තර වලින් පමණක් නෙවෙයි අර අනිත් ක්‍රම තුනින්මත් මේ ලෝකේ නාගයෝ උප්පත්ති ලබනවා. මොන විදියටද? මව් කුසින් උපදින නාගයෝ ඉන්නවා. ඒ වගේම මලකුණු, පල් වතුර ආදී වල උප්පත්ති ලබන විදියට උප්පත්ති ලබන නාගයෝ ඉන්නවා. ඒ වගේම තමයි ඉබේට පහළ වෙන උත්පත්ති ලබන නාගයෝත් ඉන්නවා. මේ ක්‍රම හතරටම පින්වත්නි නාගයෝ උත්පත්ති ලබන බව භාග්‍යතුන් වහන්සේ දේශනා කළා තියෙනවා. එතකොට මෙන්න මේ ක්‍රම හතරට උත්පත්ති ලබන මේ නාගයෝ වර්ග හතක් ඉන්නවා. පළවෙනි වර්ගය තමයි පනීතතරා. පනීතතරා කියලා කියන්නේ උසස් නාගයන් කියන අර්ථයයි. දෙවෙනි නාගයෝ වර්ගය තමයි මේ කම්බලස්සතර කියලා කියන්නේ. කම්බලස්සතර කියලා කියන්නේ නාගයින්ගේ සේනාධිපතිවරුන්ට. ඒක වෙනම උත්පත්තිය. වෙනම නාගයෝ වර්ගයක්. ඊළඟට තවත් නාගයෝ වර්ගයක් ඉනවා දතරට්ට කියලා. මේ දතරට්ට කියන්නේ නාග කුලේ රජවරුන්ට දතරට්ට කියලා හඳුන්වනවා. නාග කුලේ ඉන රජවරුන්ට තමයි දතරට්ට නාගයින් කියලා හඳුන්වන්නේ. යම් තැනක දතරට්ට කුලේ නාගයෙක් කියලා කිව්වොතින් එතන කියවෙන්නේ නාග කුලේ රජ කෙනෙක්. දැන් මේ සූත්‍රය අපට මොන ගැසුණා? කම්බලස්සතර කියන නාගයෝ තමයි ගංගානම් ගඟේ දෙපස ඉඳගෙන භාග්‍යතුන් වහන්සේට පුද පූජා පවත්වන්නේ. එහෙමනම් ඒ විල් ඉන්නේ නාගසේනාධිපතිවරු. ඊළඟට පෙඟතුරි තවත් නාගයෝ වර්ගයක් ඉන්නවා. ඔවුන්ව හඳුන්වන සත්ත්‍ සීදන්තර වාසී කියලා. සත්ත්‍ සීදන්තර කියලා කියන්නේ මේ සයුරු වලලු හතක් පිළිබඳව අපේ ධර්මයේ සාකච්ඡා කරනවා. නමුත් ඒක මිනිසුන්ගේ ඇසට පේන ප්‍රමාණයක් නෙමෙයි. මොකද මේ ලෝකේ මිනිසුන්ගේ ඇසට ගෝචර වන, ගෝචර නොවන කාරණාවල් මේ වගේ වර්ග වෙලා තියෙනවා. ওই මිනිසුන්ගේ ඇසට හසු නොවන කාරණාවල් අතර එකක් තමයි මේ සයුරු වලලු හතක් පිළිබඳව. එතකොට එන්නේ සයුරු වලලු හතේ ජීවත් වෙන නාගයෝ වර්ගයක් වෙනම ඉන්නවා. ඔවුන්ව හඳුන්වනවා සත්ත සීදන්තර වාසී කියලා. ඊළඟට පස්වෙනි නාග වර්ගය තමයි පතවිට්ටකා. පතවිට්ටකා කියලා කියන්නේ මේ පොළොවේ යට ජීවත් වෙන නාගයෝ. ඊළඟට හයවෙනි නාගයෝ වර්ගය තමයි පබ්බතට්ටකා. පබ්බතට්ටකා කියලා කියන්නේ පර්වත යට හෝ පර්වත උඩ, පර්වත ඇතුලේ ජීවත් වෙන නාගයෝ. ඔවුන්ව හඳුන්වනවා පබ්බතට්ටකා කියලා. ඊළඟට අවසාන නාග වර්ගය තමයි විමානට්ටකා. විමානට්ටකා කියලා කියන්නේ අහසෙහි පොළොවේහි ඉන්න විමානවල ඉන්න නාගයි. ඒ නාගයි මොම බලවත් නාගයේ කොට්ටාසයක් හැටියට හඳුන්වනවා. මෙන්න මේ ආකාරයට තමයි නාගයෝ වර්ග හතක් පිළිබඳව අපේ ධර්මයේ සාකච්ඡා කරන්නේ. පින්වත්නි මේ නාගයෝ වර්ග හතේ මම ඔබට සඳහන් කරා පළවෙනි නාගයේ වර්ගය තමයි පනීතතර කියලා කියන්නේ. ඒ පනීතතර කියලා කියන්නේ උසස් නාගයෝ කියන අර්ථයයි.
මේ පිකතු දන්නවා මේ නාගයන් එක්ක බොහෝ සෙයින්ම යටත් කරගෙන ඉන්න විවිධ සත්වයෝ ඉන්නවා. ඒ සත්වයන් අතර විශේෂ සත්වෙක් හැටියට අපි හඳුන්වනවා මොනරා. එහෙම නැත්නම් අපි හඳුන්වන තවත් ගුරුලා කියලා කියනවා. ඒ වගේම ගහන්දරව කියලාත් මේ මොනරුන්ව හඳුන්වනවා. මේ වගේ නොඑක් නොඑක් නම් තියෙනවා. පින්වත්නි, සාමාන්‍ය මොනරෙක් නාගෙක් අල්ලගෙන අපි දන්නවා නාගයන් මරලා එවැනි බලපෑමක් නාගයන්ට මොනරංගෙන් තියෙනවා. එහෙම නැත්නම් ගුරුලංගෙන් තියෙනවා. හැබැයි මේ දේශනාවේ සඳහන් කරනවා ගුරුලොන්ට අල්ලගන්න බැරි නාගයොත් මේ ලෝකේ ඉන්නවා. ඒ කියන්නේ ගුරුලන්ට යම් කිසි ආකාරයකට බලපෑමක් කරන්න බැරි නාගයෝ වර්ගත් මේ නාගයෝ වර්ග අතර ඉන්නවා. මම කලින් සඳහන් කරා නාගයෝ මේ ලෝකේ අර ක්‍රම උත්පත්ති ක්‍රම හතටම අනුව උපදිනවා. බිත්තර වලින්, මව් කුසින්, ඒ වගේම මලකුණු, මල්, වතුරාදී තැන් වලින්, ඒ වගේම තමයි ඕපපාතිකව උත්පත්ති ලබන මේ ක්‍රම හතරටම උත්පත්ති ලබන නාගයෝ ඉන්නවා. ඔය විදියටම භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා ඔය උත්පත්ති හතරටම අනුව උපදින ගුරුලොත් මේ ලෝකේ ඉන්නවා කියලා. ගුරුලො කියන්නේ මොනරු. සමහරලාට මේ කියන කාරණාවල් අපට ඒ තරම්ම පැහැදිලි වීමක් ලැබෙන එකක් නෑ, මොකද අපි මේ වගේ සත්තු දැකලා නැති නිසා. නමුත් භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා මේ සත්තු මේ ලෝකේ ජීවත් වෙන සත්තු. දැන් මොහොදේ සඳහන් කරලා තිබෙනවා යොදුන් 300 ගණන් විශාල මාළු වර්ගයක් ඉන්නවා කියලා. ඒ මාළුන්ව හඳුන්වනවා තිමිංගල කියලා. යොදුන් 300 ගණනක් විශාලයි. එතකොට යොදුන් 300 ගණනක් කියන්නේ ලංකාව තරම් විශාල මාළු වර්ගයක් මේ මහ මුහුද ජීවත් වෙනවා. සාමාන්‍යයෙන් අපි එවැනි මාළු පිළිබඳව කිසිම විද්‍යාත්මක තහවුරු කරගැනීමක් තාම කරගෙන නැහැ. නමුත් එවැනි මාළු පින්වතුනි මේ මහ මුහුද ජීවත් වෙනවා. ඒ වගේ තමයි මේ විවිධ පක්ෂීන් වර්ගත් මේ විදියට, විවිධ නාගයෝ වර්ගත් මේ විදියට මේ ලෝකේ ජීවත් වෙනවා කියලා භාග්‍යවතුන් වහන්සේ දේශනා කරනවා. භාග්‍යවතුන් වහන්සේ යම් කාරණාවක් දේශනා කරනවා නම් ඒ කාරණාව උන්වහන්සේ ප්‍රත්‍යක්ෂයෙන් අවබෝධ කරගෙනම තමයි දේශනා කරන්නේ. ඒ නිසා අපිට ඒ කාරණාවල් පිළිබඳව සැකයක් ඇති කරගන්න ඒ තරම් සුදුසු කාරණාවක් නෙමෙයි. දැන් මේ ගුරුළු වර්ග හතරකුත් මේ විදියට උත්පත්ති ලබනවා. අර අණ්ඩජ ක්‍රමයට, ඒ කියන්නේ බිත්තර වලින් උත්පත්ති ලබන ගුරුලෝ ඉන්නවා, මව් කුසවල් වලින් උත්පත්ති ලබන ගුරුලෝ ඉන්නවා, ඒ වගේම අර මලකුණු ආදී තැන්වල උත්පත්ති ලබන ගුරුලෝ ඉන්නවා, ඒ වගේම තමයි ඕපපාතිකව ඉබේට පහළ වෙන උත්පත්ති ලබන ගුරුලොත් ඉන්නවා. මේ විදිහට ගුරුලෝ වර්ග හතරක් සඳහන් කරනවා. මම මේ සඳහන් කරපු නාගය වර්ග හතේ පනීත තර කියන මේ නාගයොත් මංකුවර ක්‍රම හතරටම උත්පත්ති ලබනවා. මේ නාගය වර්ග හතම අර ක්‍රම හතරටම උත්පත්ති ලබනවා. එතකොට පනීත තර කියන මේ නාගයොත් ඒ ක්‍රම හතරටම උත්පත්ති ලබනවා. මෙතන සඳහන් කරනවා ගුරුලෙකුට වඩා නාගයෙක් උසස් වුණොත් ඒ ගුරුලට නාගයව අල්ලගන්න බෑ කියලා. එතකොට අණ්ඩජ ක්‍රමයට උත්පත්ති ලැබපු නාගයෙක්ව අල්ලන්න පුළුවන් කමක් තියෙන්නේ අණ්ඩජ ක්‍රමයට උත්පත්ති ලැබපු ගුරුලෙකුට පමණයි. ඒ වගේම තමයි අණ්ඩජ ජලාබුජ කියන මේ නාගයෝ දෙන්නම අල්ලගන්න පුළුවන්, ඒ ක්‍රමයට උත්පත්ති ලැබපු නාගයෝ දෙන්නම අල්ලගන්න පුළුවන් ජලාබුජ කියන ක්‍රමයට උත්පත්ති ලැබපු ගුරුලෙකුට විතරයි. ඒ වගේම තමයි අණ්ඩජ ජලාබුජ සංසේදජ කියන මේ ක්‍රම තුනටම අනුව උත්පත්ති ලැබපු නාගයෙකු අල්ලගන්න පුළුවන් සංසේදජ කියන උත්පත්ති ලැබපු ගුරුලෙකුට පමණයි. ඒ වගේම තමයි ඕපපාතිකව උත්පත්ති ලැබපු ගුරුලෙකුට අර ක්‍රම හතරටම උත්පත්ති ලැබපු නාගයෙක් අල්ලන්න පුළුවන්. මොන නාගයන්ද? පනීත තර කියන කුලයටයි තී නාගයෝ පමණයි. එතකොට මන් නාගය වර්ග හතේ මම සඳහන් කරේ පළවෙනි නාගය වර්ගය. එහෙනම් සඳහන් කරනවා මෙතන අනිත් නාග කුල හතර හයම මේ ගුරුලෙ කිසිම කෙනෙකුට අල්ලන්න බෑ කියලා. මොකද ඒ නාගයින් ගුරුලන්ට වඩා උසස් නිසා. මම මේ කාරණාව සඳහන් කිරීමක් කරේ අර කම්බලසතර කියන නාගයන්ගේ නම මෙතනට අපිට මුණ ගැහිච්ච නිසා. අමතර කාරණාවක් හැටියට මං හිතනවා මේ කාරණාවත් අපිට තේරුම් කරගන්න එක වඩාත් වටිනවා කියලා. දැන් මේ විදිහට පොද පූජා ලැබමින් භාග්‍යතුන් වහන්සේ මේ ගංගා නම් තීරයට වැඩම කරන්නට යෙදුණා. ඒ වෙනකොට ලිච්ඡවී රජවරු බිම්බිසාර රජතුමා කරන ලද පුද පූජාවල් දැනගෙන
ඊට වඩා උසස් විදියට ලිච්ඡවී රාජක කුමාරවරුන්ට භාග්‍යතුන් වහන්සේ උදෙසා පුද පූජා කරන අවශ්‍යතාවයක් ඇති වුණා. ඒ කියන්නේ හැම දෙයකින්ම දෙගුණ ගානේ. මේ විදියට සෝදානම් කරලා එක්තරා රජෙක් සියලු ආභරණයන්ගෙන් පැලඳගෙන ගංගානම් ගඟට බැහැලා ගෙල වටක් ගෙල ප්‍රමාණයට ජලය එනකම්ම ගඟේ බැහැලා භාග්‍යතුන් වහන්සේව පිළිගන්ඩ ඒ රජතුමා බලාගෙන හිටියා. බඩ මොනතරම් ගෞරවයක් තිබිලා තියෙනවද කියලා ඒ කාලේ රජවරුන්ට. මම හිතන මේ කාරණාවල් අපිත් අනුගමනය කරනවා නම් ඉතාමත්ම වටිනවා කියලා. අපට භාග්‍යතුන් වහන්සේ ළඟ ඉදිරියේ මොනතරම් ගෞරවයක් අපි ළඟ තියෙන්න ඕනද? දැන් බොහෝ කාරණාවල් හැටියට අපිට සඳහන් කරන්න පුළුවන්. බුරුමේ මියන්මාරේ මේ කියන රටේ අවුරුදු 80ක් වෙන ස්වාමින් වහන්සේලා පවා පින්වත්නි බුදුරජාණන් වහන්සේගේ බුද්ධ රූපයක් ඉදිරිපිටින් ගමන් කරන්නේ දන ගහගෙන. ඒ තරම් අප්‍රමාණ ගෞරවයක් භාග්‍යතුන් වහන්සේට තියෙනවා. යම් කාර්යයක් සඳහා එතන ඉදිරියෙන් යන්න වුණොත් එවැනි ස්වාමින් වහන්සේලා පවා ගමන් කරන්නේ දන ගහගෙනයි කියලයි සඳහන් කරන්නේ. ඒතර ඒ තරම් ගෞරවයක් භාග්‍යතුන් වහන්සේට තියෙනවා. මේ රජවරුන්ටත් ඒ ගෞරවය ඒ විදිහටම තිබිලා තියෙනවා. ඒ තරම් ශ්‍රද්ධාවක් තිබිලා තියෙන නිසා. දැන් භාග්‍යතුන් වහන්සේ විශාලා මහනුවරට පය තබනකොටම පිංගුතුනි එක පාරටම අඳුරු වැහි වලාකුළු වලින් ඉතිච්ච වැහි වලාකුළු අහස වට කරගෙන මහා ශබ්දයක් නගමින් සතර දිසාවෙම මහා වැස්සක් වහින පටන් ගත්තා. ඒ වැස්ස හඳුන්වනවා පොකුරු වැස්ස කියලා. දැන් මෙතන මේ සඳහන් කරන කාරණාව පින්වත්නි විශේෂ කාරණාවක්. මොකද අපි කලින් සඳහන් කරා විශාලා මහනුවරට ඇතිවෙච්ච දුර්භික්ෂය නිසා වැහි පොදක්වත් වැටුන්නේ නැහැ කියලා. ඒතර මේ දුර්භික්ෂයක් තියෙන කාලයක දැන් අපි දන්නවා සාමාන්‍යයෙන් වැස්සක් වහිනවනම් පින්වතුනි කලින් ඉස්සර වෙලාම වැහි වලාකුළු වෙන්න ඕන. අහස අඳුරු වෙන්න ඕන, වැහි වලාකුළු වෙන්න ඕන. සාමාන්‍යයෙන් ක්ෂණයෙම වහිනවා කියලා එකක් නම් සඳහන් වීමක් වෙන්නේ නැහැ. එහෙම යම්කිසි බලයක් නිසා වෙන්න පුළුවන්. නමුත් බොහෝ දුර්භික්ෂයක් පැවතිච්ච කාලයක වැස්සක් වහින පටන් ගන්නවනම් ඒ පිළිබඳව කලින් අපිට යම් යම් ඉඟි අහසෙන් දැක්වෙනවා. අහස අඳුරු වෙනවා, වැහි වලාකුළු වලින් බර වෙනවා, විදුලි කොටවනවා. ඒක වෙන්න සාමාන්‍යයෙන් පැයකට ආසන්න කාලයක් වගේ සාමාන්‍යයෙන් අවම වශයෙන් ගත වෙනවා. හැබැයි මෙතන මේ වෙච්ච සිද්ධිය පිකුතුරි භාග්‍යතුන් වහන්සේ අර නැවෙන් විශාලා මහනුවරට ආසන්නව තිබෙන මේ ගංගා තීරයට පය තබනකොටම තමයි පිංගතුනි මේ වැස්ස වහින පටන් ගත්තේ. ඒතර කොහොමද ඒක උනේ? ඒක උනේ පිංගතුනි දෙවියන්ගේ අනුභවය නිසා. මොකද මම මේ දේශනාව ආරම්භ කරන දවස්වලත් ඔබට මතක ඇති අපි අලුත් අවුරුදුදා විශේෂ දේශනාවක් සිද්ධ කළා. ඒ දේශනාවේදී මේ පිංගතුට මතක ඇති අපි විශේෂ කතාවක් එතනදී මතු කළා මේ වැස්සවලහක දෙවිවරු පිළිබඳව. මේ වැස්ස කියලා කියන්නේ දෙවි කෙනෙක් නෙවෙයි. නමුත් ඒ වැස්සට අදිග්‍රහිත වෙන්නේ දෙවිවරු ඉන්නවා. ඒ දෙවියන්ව බොහොම බලසම්පන්නයි. සමහර වෙලාවට මාර්ගඵල ලැබපු දෙවිවරු පවා ඒ අතර ඉන්නවා. සෝවාන් ආදී මාර්ගඵල ලැබපු දෙවිවරු පවා ඉන්නවා. අපි ගොඩාක් වෙලාට මේ කාරණාව ගැන ඒ තරම් සැලකිල්ලක් දක්වන්නේ නැහැ. මං ඒ කියපු කතාව නැවතත් ඔබට මතක් කිරීමක් කරන්නම්. එක්තරා දවසක වැස්සවලාහක දෙවි කෙනෙක් මේ තලකූට වාසී කියලා මහරහතන් වහන්සේ නමක් මුණගැහෙන්නට එනවා. තලකූට වාසීව වැඩවාසය කරන රහතන් වහන්සේ නමක් මුණගැහෙන්නෙනවා. ඒතර තෙරුන් වහන්සේ මේ දෙවියන්ගෙන් අහනවා ඔබ කවුද කියලා. එතකොට කියනවා මං වැස්සවලාහක දෙවි කෙනෙක් කියලා. තෙරුන් වහන්සේ අහනවා ඔබලා නේද මේ වැස්සවස්සවන්නේ කියලා. එතකොට දෙවියෙක් කියනවා එහෙමයි ස්වාමීනි, අපි තමයි වැස්සවස්සවන්නේ.
අපේ සිත අනුව තමයි වහින්නේ. එතකොට මේ තෙරුන් වහන්සේ කියනවා එහෙනම් අපි ඔක දකින්න කැමති, මේ වෙලාවේ වැස්ස වස්සවනවා දකින්න කැමති කියලා කියනවා. එතකොට අර වැස්ස වලහක දිවියෝ කියන වෙනවා ස්වාමීනි ඔබ වහන්සේ වැඩම කරන්න කුටියට. ඒ වෙලාවේ අහනවා ස්වාමීනි මේ වෙලාවේ තෙමෙනවද? මොකද මේ මහන්නේ මේ මොහොතේ වැස්ස වහින වෙලාවක්ද කියලා මේ අහන්නේ. ස්වාමීන් වහන්සේ කියනවා මේ වෙලාවේ වැස්ස වහින්නේ නැහැ. මොකද වලාකුලක්වත් නැහැ, අකුණක්වත් නැහැ. කොහොමද වැස්ස වහින්නේ? කියන අහස එහෙම වැස්සක් වැටෙන මානයක්වත් පිංගුතුනි කිසිම පැත්තකින් පේන්නේ නැහැ. ඒ වෙලාවේදී අර දෙවිය කියන ස්වාමිනිය ඔබ වහන්සේ එන කුටියට වැඩම කරන්න. ස්වාමීන් වහන්සේ පාදයන් දෙක දෝණය කරගෙන කුටියේ ඇතුළට පය තබනමාත් සමගම අර දෙවිය ගාතාවක් කියලා තමන්ගේ අත අහසට දිගු කරනවා. දිගු කරනකොටම ඒ ෂණියෙම පිංගුතුනි විශාල වරුසාවක් වහින පටන් ගන්නවා. ඒ කතාවේ සඳහන් කරනවා තෙරුන් වහන්සේ දෙවිනි පාදයේ තබන්න කලින් කුටියට තෙමිලයි කුටියට වැඩම කරේ කියලා. ඒ ෂණියෙම වැස්ස වැහැලා. ତର මේ කතාවෙන් තේරෙනවා මේ දෙවියන්ගේ ආනුභාවයෙන් මේ වැස්ස වස්සවන්න පුළුවන් කියලා. මොකද ධර්මයේ සඳහන් කරනවා මේ වැස්ස වස්සවන්න පුළුවන් ක්‍රම කිහිපයක් පිළිබඳව. ඒ අතර නාගයන්ගේ ආනුභාවයෙන් වැස්ස වස්සවන්න පුළුවන්. ඒ වගේම අපි කලින් කතා කරපු මේ ගුරුලන්ගේ ආනුභාවයෙන් වැස්ස වස්සවන්න පුළුවන්. දෙවියන්ගේ ආනුභාවයෙන් වැස්ස වස්සවන්න පුළුවන්. ඒ වගේම කෙනෙකුට සත්‍යක්‍රියා කරලා වැස්ස වස්සවන්න පුළුවන්. ඒ වගේම තමයි ඍතු විපර්යාස නිසාත් වැස්ස වස්සවනවා. ඒ වගේම තමයි මාරයටත් වැස්ස වස්සවන්න පුළුවන්. ඒ වගේම ඉරදීනුත් වැස්ස වස්සවන්න පුළුවන්. එහෙමත් නැත්නම් කල්ප විනාශයක් වෙනකොටත් වැස්ස වහිනවයි කියලා සඳහන් කරනවා. මෙන්න මේ ක්‍රමයන් වලට අනුව තමයි වැස්ස වහින මේ ලෝකයට. ඒතර එහෙමනම් අපි මේ වැස්ස වලහක දේවුරු පිළිබඳව ඒ තරම් සැලකිල්ලක් අපේ බොහෝ දෙනෙක් අතර නැහැ, අවබෝධයකුත් නැහැ. එහෙනම් අපිට තේරෙනව නේද අපි අස්වැන්නක් කපනකොට ඊළඟ අස්වැන්න වපුරන්න කලින් අපට වැස්ස නොලැබෙන්නේ මොකක් නිසාද කියලා? අපි මේ දේවුරු පිළිබඳව සැලකිල්ලක් නොදක්වන නිසා. බලන්න පින්වතුනි, ගොවිතැන් කරන අය අද මොනතරම් පීඩාවට පත් වෙලා ඉන්නවද නිසි කාලයට අවශ්‍ය කරන වතුර නැති නිසා. අද අපිට විදුලිය නැති නිසා කොයිතරම් අර්බුදයකට පත් වෙලා ඉන්නවද? මොකද නිසි කාලයට අවශ්‍ය කරන වතුර නැති නිසා. එතකොට වහින කොටත් පිංගුතුනි බලන්නකෝ, මේ කාලේ වහින වැස්ස පිළිබඳව අපිට ඒ තරම්ම යහපත් පැත්තක් හිතන්න බෑ. එක්ක වැස්සොත් ගලන්නම වහිනවා, පෑවොත් දුර්භික්ෂයක් එන මට්ටමටම පායනවා. එතකොට මේ වගේ තත්ත්වයක් උදා වෙලා තියෙන්නේ ඇයි පිංගුතුනි? අපි කවදාවත් මේ වලාහක කායික දිවුරුන්ට අපේ ජීවිතය අපි පින් අනුමෝදන් කිරීමක් කරන්නේ නැති නිසා. අපි මේ කාරණාව පිළිබඳව කලින් දේශනාවකදී සඳහන් කිරීමක් කරා. අපි අප්‍රේල් මාසේ 14 වෙනි දේශනා කරපු ධර්මදක්ෂිණා ධර්මානුශාසනාවේ අපි හැම වෙලාවකම පින් උතුණි පින් දෙන්න මේ වලාහක කායික දිවුරුන්ට. එතකොට කොහොමද අපි පින් දෙන්නේ? අපි රැස් කරගත්තා වූ මේ මහා කුසල සම්භාරේ මේ පිං සූර්ය දිව්‍ය රාජයන්න් වහන්සේද, උන්වහන්සේගේ පිරිසද, චන්ද්‍ර දිව්‍ය රාජයන්න් වහන්සේද, උන්වහන්සේගේ පිරිසද, සීත වලාහක, උෂ්ණ වලාහක, අම්බ වලාහක, වාත වලාහක, වැස්ස වලාහක දෙව් රජුන්ද, උන්වහන්සේලාගේ පිරිසද අප විසින් රැස් කරගන්නා වූ මේ සියලුම පින් අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා, අනුමෝදන් වෙත්වා කියලා අනුමෝදන් කිරීමක් කරන්න. මොකද මේක කිරීම මං හිතනවා අපේ ජන ජීවිතය තුළ ලොකු වෙනසක් ඇති කරව ගන්න පුළුවන් කමක් ලැබෙයි කියලා. හැබැයි මේකෙන් කියන්නේ නෑ මේ ගස්කල් පර්වත සරණ යෑමක් කියලා. මොකද බුදුහාමුදුරුවෝ තමයි දේශනා කරේ ගස්කල් සරණ යන්න එපා කියලා. ඒ භාග්‍යතුන් වහන්සේම තමයි දේශනා කරේ
මේ වලාහක කායක දෙවරුන්ට පින් දෙන්නත් කියලා. එහෙමනම් පින්වතුනි, එපා කියපු ප්‍රමාණය නොකරන්නත්, කරන්න කියපු ප්‍රමාණය කරන්නත් අප තුල ශ්‍රද්ධාවක් තියෙනට ඕන. එහෙනම් මේ වලාහක කායක දෙවරුන්ට පින් දීම කිසිම වරදක් නැහැ. ඒක විශේෂයෙන්ම වැදගත්. මොකද ඒ අතර සෝවාන් ආදී මාර්ගඵල ලැබපු උත්තමයන් වහන්සේලා පවා වැඩවාසය කරන නිසා. දැන් භාග්‍යවතුන් වහන්සේ තමන් වහන්සේගේ ප්‍රථම පාදයේ ගංගා තීරයේ තබන මාත්‍රෙම මේ පොකුරු වැස්ස වහිනවා. මොකද මේ පොකුරු වැස්ස කියලා කියන්නේ? පොකුරු වැස්ස කියලා කියන්නේ යේ තේමේතු කාමා. දැන් යම්කිසි කෙනෙක් වැස්සට තෙමෙන්නේ කැමතිනම් තේ ඒව තෙමින්ති. අන්න ඒ කෙනා තෙමෙනවා. අතීමේතු කාමා. දැන් කවුරු හරි වැස්සට තෙමින අකමැති නම් ඒ වෙලාවේ නැතෙමින්ති. ඒක නැතෙමින්නේ. ඒකට තමයි කියන්නේ පොකුරු වැස්ස කියලා. මේක භාග්‍යතුන් වහන්සේගේ අදිෂ්ඨානයෙන් වහින වැස්සක්. උන්වහන්සේගේ අනුභවයෙන් මේ වැස්ස වහින්නේ. එතකොට වහිනකොට කොහොම වහිනවද? ඇතමෙක්ගේ දන හිස දක්වා, ඇතමෙක්ගේ ඉන දක්වා, ඇතමෙක්ගේ ගෙල දක්වා පිංගතුනි පිරෙන ප්‍රමාණයට මේ විශාලා මහනුවරට මේ පොකුරු වැස්ස වැස්සා. ඒ තරම්ම විශේෂ වරුසාවක් මේ වරුසාව. එතකොට භාග්‍යතුන් වහන්සේගේ අනුභවයෙන් මේ වැහැපු වැස්ස නිසා නගරේ තිබිච්ච සියලුම මලකුණු සියල්ලක්ම ගසාගෙන ඒ භූමියෙන් ඉවත් වෙලා මුළු විශාලා මහනුවරම පින්වත්නි පිරිසුදු භූමියක් බවට පත් වුණා. ලිච්ඡවි රජදරුවන් භාග්‍යතුන් වහන්සේට නැවතත් යොදුන යොදුන ගානේ වාසස්ථාන හදලා භාග්‍යතුන් වහන්සේට මහදන් දීලා දින තුනක් පුරාවටම බිම්බිසාර රජතුමා කරපු පූජාවල් වලට වඩා දෙගුණයක් පූජාවල් පවත්වමින් විශාලා මහනුවරට වඩම්වාගෙන ගියා. මොකද ගංගානම් නදී තීරයේ සිට විශාලා මහනුවරට තිබෙනවා පින්වතුනි යොදුන් තුනක්. ඒ යොදුන් තුන ප්‍රමාණය භාග්‍යතුන් වහන්සේ දින තුනක් නවාතෙන් අරගන්නට ඕන. ඒ ස්ථාන සකස් කරලා අර බිම්බිසාර රජතුමා කරා වගේ දෙගුණයක් පුදු පූජා පවත්වමින් තමයි භාග්‍යතුන් වහන්සේ වඩම්වාගෙන ගියේ. මෙම වඩම්වාගෙන ගිහිල්ලා භාග්‍යතුන් වහන්සේ නුවරට සම්ප්‍රාප්ත වුණු වෙලාවේදීම ශක්‍ර දෙවියන් ප්‍රධාන දෙව් පිරිස මේ විශාලා මහනුවරට මේ මොහොතේ පැමිණියා. ඒ පැමිණි මාත්‍රෙම සාමාන්‍යයෙන් මහේශාක්‍ය කෙනෙක් ඉන්න වෙලාවට ඊට වඩා පහළ කෙනෙකුට ළඟ ඉන්න බෑ. දැන් මේ විශාලා මහනුවර වට කරගෙන මෙ හිටපු බොහෝ අමනුෂ්‍යෝ හිටියා. යක්ෂයෝ, ප්‍රේතියවාදී අමනුෂ්‍යෝ හිටියා. එතකොට භාග්‍යතුන් වහන්සේගේ වැඩම වීමයි, මේ දෙවියන්ගේ පැමිණීමයි නිසා අර අමනුෂ්‍යෝ නොයෙක් නොයෙක් තැන්වලින් පිංගුතුනි පලා ගිහිල්ලා තිබෙනවා. ඒ වෙලාවේදී භාග්‍යතුන් වහන්සේ ආනන්ද තෙරුන් වහන්සේ ආමන්ත්‍රණය කරලා ආනන්ද තෙරුන් වහන්සේට මේ අද අපි මේ සාකච්ඡා කරන රතන සූත්‍ර දේශනාව ඒ වෙලාවේදී ආනන්ද තෙරුන් වහන්සේට දේශනා කළා. පිංගුතුනි ආනන්ද තෙරුන් වහන්සේ මේ රතන සූත්‍ර දේශනාවේ ඉගෙනගෙන බලිකම්මූප කරණානි ගහෙත්වා. මොකද මේ බලිකම්මූප කරණානි කියලා කියන්නේ? පිරිත් ඉහෙන උපකරණ. මේ ලෙච්ඡවි රාජකුමාරවරු සමග පිරිත් ඉහෙන උපකරණ අරගෙන විශාලා මහනුවර වටේටම ප්‍රාකාර තුනක් තියෙනවා. මේ ප්‍රාකාර තුන වටේටම පිරිත් ඉහින්න ආනන්ද තෙරුන් වහන්සේ කටයුතු සූදානම් කරන්නට යෙදුණා. එහෙනම් අපි මෙතනට නිකන් සාකච්ඡා කළේ සතියේ පුරාවටම වෙසක් පොහොය වෙනතෙක්ම මේ ධර්ම දක්ෂිනා ධර්මානුශාසනාව තුළින් සප්ත ආර්ය ධනෙ පිළිබඳව සාකච්ඡා කරන්න. එතකොට එක ස්වාමින් වහන්සේ නමකට එක මාතෘකාවක් යටතේ දේශනාවක් පවත්වන විදියට දේශනා මාලාවක් සංවිධානය කරලා තිබෙනවා. ඒ අතර අපට සීලය පිළිබඳව සප්තාර්ය ධනේ දෙවෙනි කාරණාව සීලය, සීලය පිළිබඳව සාකච්ඡා කරන්න තියෙනවා. එනිසා ලබන සතිය අපි සීලය පිළිබඳව දේශනාව විශේෂ දේශනාවක් හැටියට දේශනා කරලා නැවතත් ඉදිරි දේශනාවේ ඉඳලා අපි රතන සූත්‍ර දේශනාව සාකච්ඡා කරමු. විශේෂයෙන්ම ඔබට මේ වෙලාවෙම සිහිපත් කරන තවත් කාරණාවක් තිබෙනවා.
අපි දන්නවන්නේ නාලිකාව තුළින් නිරන්තරයෙන්ම ඔබ වෙනුවෙන් ඔබේ යහපත වෙනුවෙන් නිරන්තරයෙන්ම කටයුතු කරන නාලිකාවක් කියලා. ඒ උදෙසාම විශේෂයෙන්ම මේ කාලේ මේ ලංකාවට කාල විපත්තියක් ඇතිවෙච්ච යුගයක් හැටියට අපිට හඳුන්වන්න පුළුවන්. කාල විපත්තියක් කියලා කියන්නේ මේ කාලය නිසා විපත්තියක් ඇති වෙලා, මේ කාලේ විපත්තියක් ඇති වෙලා. එතකොට මේ විපත්තිය පින්වතුනි අපේ කර්මය නිසා ඇති වෙච්ච එකක්ම නෙමෙයි. කර්මයම තමයි මෙතනට මූලික වෙලා තිබෙන්නේ. හැබැයි මේ කාලේ විපාක දෙන්න තිබිච්ච කාරණාවක් නෙමෙයි මේක. අපේ තිබෙන දුර්වලතාවයන් නිසා පින්වතුනි මේ කාලය මේ වගේ විපත්තිකරදායක කාලයක් බවට පින්වතුනි පරිවර්තනය වෙලා තියෙනවා. ඒකට අපේ බොහෝ අඩුපාඩුකම් තිබෙනවා. අපේ සීලේ දුර්වලතාවයන් තිබෙනවා. අපේ ශ්‍රද්ධාවේ දුර්වලතාවයන් තිබෙනවා. ඒ වගේම තමයි මේ දහම කෙරෙහි තිබෙන අවබෝධය පිළිබඳවත් අපට තියෙන බොහොම අඩු අවබෝධයක්. ඉතින් මෙන්න මේ කාලයේදී අපට මං හිතනවා ආරක්ෂාව සලසා ගන්න එක විශේෂ කාරණාවක්. විශේෂයෙන්ම අන් කවුරු කෙසේ වෙතත් අපි බෞද්ධයන් එක්ක නිරන්තරයෙන්ම කටයුතු කරන නිසා, බෞද්ධයින් මේ කාරණාවල් පිළිබඳ විශ්වාස කරන නිසා පින්වතුනි අපි බෞද්ධයන් හැටියට මේ කාරණාව විශේෂයෙන්ම අනුගමනය කළ යුතු කාලයක් මේ කාලය. නැත්තම් මෙහෙම ගියොත් අපට පින්වතුනි මේ රටේ ඉදිරි කාලයේ වන විට මීට වඩා වෙනස් දේවල් මේ රටේ සිද්ධ වෙන්න පුළුවන්. මහා දුර්භික්ෂ, මහා විපත්ති, ඒ වගේම අපේ ජීවිත මරණයෙන් පවා කෙලවර වීමේ දැඩි අවධානමක් අපට තියෙනවා. එහෙනම් මේකේ කටයුතු කරන නම් අපි කොහොමද අපේ වැඩපිළිවෙල සකස් කරගන්න ඕන? ඒකට පින්වතුනි අපි කරන්න ඕන නුවණින් අපේ කටයුතු කරන එක. එමනම් පින්වතුනි මේ රත්න සූත්‍ර දේශනාව දේශනා කළෙත් ඔබට වෙන මුකුත් නිසා නෙවෙයි. ඔබේ නිවසේ සෑම වෙලාවකදීම දවසකට එක වතාවක් හෝ ගෙදර පිරිසකට එකතු වෙලා මේ රතන සූත්‍ර දේශනාව සාකච්ඡා කරන්න පුළුවන්කමක් ලැබුණොත් මම හිතනවා ඔබේ ජීවිතයට ඒක ආරක්ෂාවක් සලසා ගන්න පුළුවන්කමක් ලැබෙයි කියලා. අපිට මේකට පින්වතුනි බොහෝ කාලයක් ගත වෙන වෙලාවක් නෙමෙයි. පොඩි කාලයයි වෙන් වෙන්නේ. අපේ ජීවිතයේ වෙනුවෙන් අපට වෙන් කරගන්න බැරි නම් පින්වතුනි අපේ ජීවිතයේ කොහෙන්ද අපට ආරක්ෂාවක් සැලසෙන්නේ? අපි බසේ ගමන් කරත්, අපි දුම්රියේ ගමන් කරත්, අපි පාරේ ගමන් කරත්, සෙනග රැස්වෙන ස්ථානයක හිටියත් අපි මහා බියකින් ඉන්නේ. හැබැයි මේ වගේ ආරක්ෂාවක් සලසා ගත්තොත් අපට ඒ බිය අපේ හිතින් පහ කරගන්නට පුළුවන්. අපි දන්වන්නෙත් නාලිකාව මේ වන විට ඔබ වෙනුවෙන් මෙවැනි වැඩසටහන් මාලාවක් ක්‍රියාත්මක කරලා තිබෙනවා. සෑම සන්ධ්‍යාවකම සවස 6ට මෙනෙත් නාලිකාව තුලින් මුළු මහත් ලංකා තලයට වගේම ලෝකයාටම ආශිර්වාදයක් සලසවන ආටානාටි සූත්‍ර දේශනාව මේ දිනවල ඔබ වෙනුවෙන්ම සජ්ජහායනා කරනවා. ඒ වගේම තමයි නිරන්තරයෙන්ම රාත්‍රී කාලයේ පිරිස් සජ්ජහායනා කරනවා. ඉතින් මේ කාරණාවල් මම හිතනවා ඉතාමත්ම විශේෂයි ඔබට ආරක්ෂාව සලසා ගන්න. ඉතින් පිරිතකින් ලැබෙන ආශිර්වාදයේ පිළිබඳව අපි මේ රතන සූත්‍ර දේශනාව සාකච්ඡා කරගෙන යන අතර කාලය තුල විශේෂයෙන්ම සාකච්ඡා කරමු. ඉතින් මේ වගේ දේවල් ඔබ අනුගමනය කරනවා නම් මං හිතනවා අපට මෙවැනි කාලයක කාල විපත්තියක් වුණත් අපට සම්පත්තියක් කරා අපේ ජීවිතය සකස් කරගන්නට පුළුවන්. එමනම් එසේ ඔබේ ජීවිතයේ සම්පත්තියක් ඇති කරගන්න මේ භාග්‍යතුන් වහන්සේගේ ශ්‍රී මුඛ දේශනාවෙන් දේශනා වෙච්ච කාරණාවල් ඔබේ ජීවිතයට නිරන්තරයෙන්ම ආශිර්වාදයක් වේවා කියලා අපි අද දවසෙත් ඔබට ප්‍රාර්ථනා කරනවා. මනක් අදවසේ මේ දේශනාවේ දායකත්වයේ දරන පින්වතුන්ට විශේෂ පුණ්‍යානුමෝදනාවක් කරන්න අපි කැමති. අද දේශනාවේ දායකත්වය ගැන කටයුතු කරන්නේ අලව්ව මහරජ්‍ය මුල්ල කොස්සින්නේ පරණවත්තේ නිවසේ පදිංචි විශ්‍රාමික හෙදෙන නිලධාරිණි RAMA විජේලක්ෂ්මී මිනිවි ඇතුළු පවුලේ පින්වත් පිරිස. එයත් බලාපොරොත්තු වෙනවා 2014/3/31 වෙනි දින ආභාවයට පත් KM රම්මෙනිකේ ආදරණීය මෑණියන්ට පින් දෙන්නත්, 2011 පළවෙනි මාසේ 18 වන දින අභවයට පත් RA අප්පුහාමි ආදරණීය පියාණන්ට පින් අනුමෝදන් කරන්නත්, ඒ ඇතුළු කොට මියගිය සියලු ඥාතීන්ට පින් දෙන්නත්, සංසාරගත මියගිය සියලු ඥාතීන්ට පින් දෙන්නත්, රට වෙනුවෙන් දීපිදූ සීලවන රණවීරවන්ට පින් අනුමෝදන් කරන්නත්,
අද මේ පින්කමින් එයත් බලාපොරොත්තු වෙනවා. එමනම් මේ මිය පරලෝකීය සියලු දෙනාටම පින් අනුමෝදන් වේවා. එයත්ගේ පරලෝකීය ජීවිතයන් සුවපත් වේවා. ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වායි අපි සාදෝ කියා පින් අනුමෝදන් කරමු. එවැගේම 2009 05 වන දිනට උපන් දිනය යෙදී ඇති විශ්‍රාමික හෙදනිලධාරිණි RAMA විජේලක්ෂ්මී මෙනවියට සහ පවුලේ සහෝදර සහෝදරියන්ටත් දූ පුතුන්ටත් නිදුක් නිරෝගී චිරජීවනය සහ ප්‍රාර්ථනීය බෝධියකින් නිර්වාණ අවබෝධය ලැබේවායි ප්‍රාර්ථනා කරන්ට එතුමිය බලාපොරොත්තු වෙනවා. එහෙමනම් අද දායකත්වයේ දරණ විජේලක්ෂ්මී මෙනවියට අපි මේ වෙලාවේදී විශේෂයෙන් ආශිර්වාදේ කරනවා. එතුමිය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. එතුමියගේ ධර්ම මාර්ගය තව තවත් ශක්තිමත් කර ගන්නට ශක්තිය ලැබේවා. පවුලේ හැම දෙනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. ඒ හැම දෙනාම ප්‍රාර්ථනීය බෝධියකින් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරගනිත්වායි අපි සාදෝ කියා පින් අනුමෝදන් කිරීම කරමු. එවාගෙම ලක්ෂිත පුතුණුවන්ට සහ උදානි දිනියට ආශිර්වාදයේ කරනවා. ඒ දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සර ප්‍රකාරයෙන් සාර්ථක වේවායි කියලා සෙත් ප්‍රාර්ථනා කරනවා. එවාගෙම දේශිකානන් වහන්සේ වන අපටත් නෙත්නාලිකාවේ කාර්ය මණ්ඩලෙ පින්වත් හැම දෙනාටමත් ලංකාවාසී ලෝකවාසී හැම දෙනාටමත් සෙත් ප්‍රාර්ථනා කරන්නට බලාපොරොත්තු වෙනවා. එමනම් ඒ හැම දිනාටම තුනුරුවන්ගේ ආශිර්වාදය ලැබේවා. විශේෂයෙන්ම නෙත්නාලිකාවේ සභාපතිතුමන්ටත් සාමාන්‍ය අධිකාරිතුමන්ටත් කාර්ය මණ්ඩලයේ පින්වත් හැම දිනාටමත් මේ වෙලාවේදී ආශිර්වාදය කළා සෙත් ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මේ භාග්‍යතුන් වහන්සේගේ ගහාම්බීර ධර්මය මට මේ විදිහට උගන්වන මාගේ ගුරු දේවෝත්තමයාණන් වහන්සේටත් මේ පින් අනුමෝදන් වේවා. ඒ වගේම මා මේ ලෝකෙට බිහි කළපු මාගේ ආදරණීය මෑණියන්ටත් මේ පින් අනුමෝදන් වේවා. එතුමිය නිදුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා. මගේ මියගිය පියාණන්ට පින් අනුමෝදන් වේවා, පරලෝකීය වශයෙන් සුවපත් වේවා. ඒ වගේම මේ භාග්‍යතුන් වහන්සේගේ සම්බුද්ධ ශාසනයේ ශාසනික ගමනක්ෙන්ට උපකාර කරපු සීලම කල්යාණ මිත්‍ර ගුරුවරු හැම දිනාටම මේ පින් අනුමෝදන් වේවා. සිව්පස්සේ උපස්ථාන කරන දායක කාරකාදී හැම දිනාටමත් පින් අනුමෝදන් වේවා. ඔවුන්ටත් ඔබ අප හැම දිනාටමත් මිපින් බලයෙන් මේ ජීවිතේ අපේ ලක්දෙරණට ඇති වී තිබෙන්නා වූ මේ දරුණු භයානක තත්ත්වෙන් මිදිලා සියලුම සම්‍යද්දෘෂ්ටික දෙවිවරුන්ගේ සියලුම ආර්යයන් වහන්සේලාගේ රැකවරණේ බැල්ම මේ ලක්දෙරණට ලැබිලා මේ ලක්දෙරණ ධාර්මික වරජකම් කරත්වා, ධාර්මික පාලනයක් උදා කරත්වා මේ රටේ මිනිසුන්ට, ජනතාවට යහපත්ව ජීවත් වෙන්නට පුළුවන් පරිසරයක් ඉතාමත් ඉක්මනින් නිර්මාණය වෙත්වා. කිසිඳු කෙනෙකුට කිසිඳු ආකාරයක විපත්තියක් ඇති නොවේවා. හැම කෙනාටම සම්පත්තියක් උදා වේවා. අවසානයේදී පින්වත් ඔබටත් අපටත් හැම දිනාටමත් ප්‍රාර්ථනා කරන්නා උබෝධියකින් කෙටිම කාලයකින් පහසුම ආකාරයෙන් සියලු දුකින් මිදෙම්වා, ඒ සියලු කෙලෙස් වලින් නිදහස් වෙම්වා, අජර වූ අමර වූ නිවන ලැබසනසෙම්වායි සාදු 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 කියා ප්‍රාර්ථනා කරමු. ආකාසට්ඨා ච බුම්මට්ඨා දේවානාගා මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාසනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ දේශනං චිරන් රක්ඛන්තු සම්මා සම්බුද්ධ ශාවකං.